ප්‍රශ්නන්ට එක මේ අපි යන්ත විද්‍යාව දෙවැනි ටියුට් එක අංක එක ප්‍රශ්නය. එතකොට මේක කියනවා තිරසන අංශක 30ක් කාණතව 120 mm ප්‍රවේගයෙන් අංශව ප්‍රක්ෂේපණය කරයි. අංශය යන උපරිම උසහනවා, පියාසර කාලය, තිරස් පරාසය ඉන්න වගේ ප්‍රශ්න ටික. අපි මේක රූපයක් අන්න දින ප්‍රශ්නේ. එතකොට අපි මේ තිරස් මට්ටම තිරසන අංශක 30ක කෝණයකින් ප්‍රක්ෂේපණය කරනවා 120ක වේගයක් සහිතව. තුර අපි මේ වගේ වෙලාවට මොකද අපි කරන්නේ? මේක ප්‍රක්ෂිප්ත කියනවා නැත්නම් පරාවලික පථය කියනවා. තුර මේකේ සංරචක දෙකක් ගන්න ඕනේ. එකක් තමයි සරස සංරචකය. කොච්චරද දෙන්නේ? 120යි sin t කොහොනේ යොතන්නේ? sin t කියන්නේ භාගයයිනේ. ඒ කියන්නේ 120 භාගයෙන් වැඩි කරාම 60යි. අන්න අපි සරස සංරචකය 60යි කියලා මත තියා ගන්නවා. සරස සංරචකය කොච්චරක් වෙනවද? කොහොනේ දෙසට 120යි cos t. එතකොට අපිට cos t කියලා කියන්නේ මුල තුනේ 2යි. එතකොට 120 වැඩි කිරීම මුල තුනේ 2යි. එතකොට සුළු කරාම 60යි. මුල තුන එතකොට තිරස් ප්‍රවේගය ඕන වෙලාවට 60යි මුල දෙකක් කියලා මත 60යි මුල තුනක් කියලා මත තියාගත්තාම හරි. එතකොට අපේ මුලින්ම හරිනේ ගමන් ගන්න උපරිම උස. මේ උපරිම උසේ ඉදිරි ලක්ෂණය මොකද්ද? මේ උඩට යන ප්‍රවේගය අවසන් වෙනවා. තිරස් ප්‍රවේගයේ බිඳුව වෙනවා. උපරිම උසේදී තිරස් ප්‍රවේගයේ බිඳුව වීම තමයි ලක්ෂණය. එහෙනම් අන්න අපි කරන්නේ මොකද්ද? උපරිම උස දක්වා දානවා. උපරිම උස දක්වා උපරිම උස දක්වා දාන ඉහළට v වර්ගය සමානයි u වර්ගය ධන 2 a. එන උපරිම උස වෙන හොඳම සූත්‍රය මේක. ඒතර v කියන්නේ උපරිම උසේ සිරස් ප්‍රවේගය. මේ බලන්න සිරස් ප්‍රවේගය. සිරස් ප්‍රවේගය වේගය තියෙනවා. ඒ කියන්නේ 60 මුල 3 වෙලාවේ තියෙනවා. සිරස් ප්‍රවේගය නැස් වෙන්නේ ඒ තුනක් නේන තිරස් අතර. තිරස් ප්‍රවේගය අඩු වෙලා අන්න බිඳුව වෙනවා. u ගැන ආරම්භ ප්‍රවේගය 120 sin 2 කියන්නේ 60යි. ඒකේ වර්ගය ධන 2යි. අපි ඉහළ දාන නිසා ගුරුත්වාකර්ෂණය පල්ලෑනේ තියෙන්නේ. ඒට දාන්නේ ඍණ 10. අන්න ඉහළ දාන හැම වෙලාවෙම ඉහළ දාන ඍණ 10. S කියන්නේ යන උපරිම උස. අන්න මෙතනින් දෙවන 10 ඍණ 20යි ඍණ 20යි H කියලා දෙනවා. ඊට මේ පැත්තේ දෙක ධන 20යි H වෙනවා. මේ 20 20යි H වෙනවා. සමාන 60 වර්ගය 60 වැඩි කිරීම 60 කිලි තර බින්දුවක් කැපිලා යනවා. එතකොට එනවා 60 වැඩි කිරීම 6 එක දෙකෙන් බෙදෙනවා. H ලාගේ 180ක් වෙනවා. එහෙනම් ගන්න තිරසන අංශක 30කින් ප්‍රක්ෂේපණය කරන අංශක් ගමන් ගන්න උපරිම උස මීටර 120යි. ඔන්න ප්‍රශ්න අංකය ඉවරයි. ප්‍රශ්න අංක 1 ඉවරයි. අංක 2 දෙවෙනි එකේ කියනවා අංශය පිහතර කාලේ. පිහතර කාලේ වෙන්න මට හිතෙනවා මෙහෙම දාන්න. උපරිම උස වල දෙකින් උපරිම උසර කාලය වල දෙකින් වල ගන්න පුළුවන්. මම මුළු චලිතයටම දානවා. මුළු චලිතයට ඉහළට දානවා S සමානයි UT ධන භාගයයි AT වර්ගය. S කියන්නේ කීයද? තිරස් විස්ථාපනය. මේ පොළොව මට්ටමේ පටන් ගන්න අංශුව නැවත පොළොවට පතනය වෙනවා නම් එයාගේ ගමන් කළ උසක් නැහැ. හැබැයි දුරක් තියෙනවා. තිරස් පරාසයක් තියෙනවා. හැබැයි තිරස් උසක් නැහැ. එයා සිරස් වශයෙන් ගමන් කිරීමක් නැහැ පොළොව මට්ටමටම එන්නේ නැහැ x බිඳුවේ මුළු චලිතය තුළ. u කියන්නේ සිරස් ආරම්භ ප්‍රවේගය. අන්න අපි 120 sin t කියන්නේ 60යි. සිරස් ආරම්භ ප්‍රවේගය 60යි. අපි මුළු චලිත කාලයේ කැපිටල් T ආකාරයෙන් දානවා. පියතර කාලයේ කැපිටල් T. කැපිටල් T මෙතන. ධන භාගයයි. ඒ කියන්නේ ඍණ 10යි. මොකද හේතුව අපි සමීකරණය උඩට දාන්නේ ත්වරණය හැමදෙස්සෙම පල්ලයක් දී. T කියන්නේ පියතර කාලයේ වර්ගය. ඒතකොට T බිඳු වෙන්නේ නැහැ කියලා දන්නවනේ අපි ගමන් කරන කාලයක් යනවා. එහෙනම් t අසමානයි බිඳුව නිසා අපිට පුළුවන් එක t එකක් කපලා දාන්න. මේක t එකක් කපලා. ඒතර අපිට මේ පැත්තට සුළු කරලා ගත්තම ඒතර ඍණ 5 t වෙනවා. ඒතර ධන 5 t මම පැත්තට ගත්තා. සමාන 60. t වලගේ තත්පර 12ක් වෙනවා. එහෙනම් මේ අංශය පිහසර කාලයේ තත්පර 12යි. අපි අංක 3 බලමු. ඒක කී වෙනවා? අංශයේ තිරස් පරාසය. තිරස් පරාසය ගන්න නම් අපි දාන්නේ තිරස් අතර ත්වරණයක් නැති නිසා S සමාන UT විතරයි. S කියන්නේ තිරස් ගමන් කළ දුර R. තිරස් ආරම්භක හෝ අවසන් ප්‍රවේගය එකමගේ 60යි මුල 3යි. 60යි මුල 3යි. පියාසර කාලයේම චලිත කාලය වෙන නිසා තත්පර 12යි. ඒතර මේක වැඩි කරාම 720යි මුල 3ක් එනවා. මේවා විභාගයේ සාමාන්‍ය දශම ගණන හොඳයි කියලා තමයි අපි සාමාන්‍ය උපදෙස් දෙන්නේ. එතකොට 60 වැඩි කිරීම 12 වැඩි කිරීම මූල 3. මූල 3 ගත්තම අපිට එනවා 1247.
විසිය හතලිස් හතයි දශම එකක් වගේ මීට ඔන්න තිරස් කරාපෙත් පාගත ඉනිසංක හතර බලමුකද හතරින් ප්‍රශ්නය කළ හන්න කියලා හතර දිහාන ආරම්භ මොහොතේ සිට තත්පර භාගයක අංශ ප්‍රවේගය හා පිහිටීම එන්න වැදගත් ප්‍රශ්නය. දැන් ඔන්න මෙහෙම තත්පර පියාසර කාලේ තත්පර අපි 12ක් කියලා. තත්පර පහකට පස්සේ ඒගොල්ලෝ අහන්නේ තත්පර පහකින් මුදුනට ගවන් කළා නේ. අපි දන්නවා මේක සම්මිතීය චලිතයක්. එතකොට මේක අංශ 30න් අපි ප්‍රක්ෂේපණය කරේ. අර තත්පර පහ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. ඇයි මුදුනට යන තත්පර 6යි පියාසර කාලේ තත්පර 12 නිසා. එතකොට මට මේ වෙලාවේ ප්‍රවේග දෙකක් ගන්න පුළුවන්. තිරස උඩට ප්‍රවේගිකුයි තිරස ප්‍රවේගිකුයි තියෙනවා. පිහිටි මානකට උසයි දුරයි කියලා දෙකක් හොයන්න වෙනවා. මේක කියලා ගන්නම්කො. උසයි දුරයි කියලා දෙකක්. එතකොට මේ ප්‍රශ්නේ උත්තර ගොඩක් තියෙනවා. එතකොට ආරම්භ මොහොතේ සිට තත්පර බලන අංශ ප්‍රවේගය හොයන්නත් ඕනේ පිහිටීම හොයන්නත් ඕනේ. අපි ප්‍රවේගය හොයලිමුකෝ. අපි දන්නවා තිරස් ප්‍රවේගය වෙනස් වෙන්නේ. අර 60යි මුල 3 කියන එක තිරස් ප්‍රවේගයනේ. තිරස් 4 තුවරණයක් නැති නිසා තිරස් ප්‍රවේගය එන්නේ. තිරස් ප්‍රවේගය විතරක් දානවා. අපි එහෙනම් තත්පර 5ක් කාලයකදී 5 ඉස්සරදී v සමාන u ධන ඇටි කියලා දානවා. v කියන්නේ අන්න v1 වේගය තත්පර 5යි. u කියන්නේ ආරම්භ වේගය මතකයි තියෙන්නේ ඔයගලන්ට. මෙතන 60ක් ආවේ ආරම්භ වේගයට 60යි. 3 10යි t කියන්නේ තත්පර 5යි. අන්න අපිට 10ක ප්‍රවේගයක් එනවා තිරස් ප්‍රවේගයේ ඉහළට. ඊන ගන්න ප්‍රවේග දෙකක් එනවා අපිට. ඒක සම්ප්‍රදායික තමයි එන්නේ. උඩට 10යි දකුණට 60යි. මතකනේ ප්‍රවේග දෙකක් ආම කොහොමද එන්නේ කියලා. 60යි මූල 3ක් තිරස් වෙනවා 10ක්. ඔගේ සම්ප්‍රදායික තමයි මේ ප්‍රවේගය වෙන්නේ. එහෙනම් v වෙන්නේ 10 වර්ගයේ ධන 60යි මූල 3 වර්ගයේ ඒක වර්ග කළා. ඔය කොහොම වර්ගමූල කරන්න ඕනේ? වර්ගමූල කරන්න ඕනේ. එතකොට 60 වර්ග 10 වර්ගය නම් 100යි. 60 වර්ග 3600යි මුල 3 වර්ග 3යි 3600 3 කීයද 10000 තමයි 60 වර්ගය වැඩි කිටිම 3 අපිට එනවා 10400යි ඒකට 100ක් එකතු කරනවා 10900යි ඉතින් v වර්ග මුලේ ඉන්නේ ඔක වර්ග මුලේ 10900 මේ තියෙන්නේ 10900 වර්ග මුලේ වර්ගමූල 10000 නමසීය අපිට 104.4ක් වගේ 104.4ක් ms වෙන එක. ඔන්න එහෙනම් අපි වාගත්තා තප්පර 5කට පස්සේ සම්ප්‍රිත ප්‍රවේගය. අපි ගන්න n ප්‍රශ්න මොකද්ද? ප්‍රවේගය හා පිහිටීම අහනවා. පිහිටීම කොහොමද උසයි දුරයි දෙකම හොයන්න ඕනි. අපි උස හොයන්න නම් මොකෝ කරන්නේ? අපි දානවා S සමාන UT දන භාගයේ T වර්ගය. S කියන ගමන් කළ උපරිම උස H වෙනවා. U කියන ආරම්භ වේගය 60යි. T කියන තත්පර 5ක් කාලයක් තමයි ගත වෙන්නේ භාගයයි. A කියන ඍණ 10යි. ඇයි හෙළන සමීකරණ දාන්නේ? T කියන 5 වර්ගය. සුළු කරා මෙතනින් 300ක් එනවා. මෙතනින් 5 වර්ග 25 වෙන ගිතින් 5 125 කියලා. එතකොට 300 125 ගියාම ගියේ. 300 ගියාම සීයි ප්‍රතිහත පාක්ක එන පොලිත මීටර 175ක් උසින් තමයි මේ වෙලාවේ පිහිටන්නේ. ඒත් පිහිටීම කොහොම දුර වෙන්නත් ඕනේ මේක විමාන දර්ශනයක් නිසා. එහෙනම් S සමාන UT දාන තිරසක. S කියන තිරස ගමන් කළ දුර x. U කියන ආරම්භ තිරස ප්‍රවේගය 60යි මූල 3යි. T කියන්නේ තත්පර 5යි. එතන 300යි මූල 3ක්. 300යි මූල 3 කියන්නේ 1.732 දානවා. 300 වැඩි කිරීම 1.732 අපිට 519.6ක් එනවා. දැන් වාට මෙහෙම ලියන්න පුළුවන්. ආරම්භයේ සිට තත්පර 5කට පසු මීටර 175ක් උසින් හා 519.6 මීටර දුරින් පිහිටයි. එවිට අංශ ප්‍රවේගය 104.4යි. හැබැයි මේක තව කැලලක් තියෙනවා. මේ කෝණෙත් හොයන්න ඕන හරියටම හොයන්න ඕන. මොකද හේතුව ප්‍රවේගය කොහොමද දෛශිකයක්නේ. මේ කෝණෙත් හොයන්න ඕන. අපි කෝණෙ හොයන්නේ කොහොමද? 10 60 3 නිසා අපි tan alpha ලියනවා. දාය වෙඩීම 60යි මුල 3යි කියලා. කියන ගන්න ඇල්ෆාගේ සුළු කරලා ගන්න ඕනි. 10 60යි මුල 3ින් බෙදලා tan ඉන්වර්ස් බලන්න ඕනි. 10 වෙඩීම 60යි වෙඩීම 1.732 සුළු වෙඩීම නම් කරදරයි. ඒතර අපිට එනවා 0.096යි. ඒ tan ඇල්ෆා ගේනවා 0.096යි දෙකක්. දැන් tan නගුවක බලන්න. ඉන්නස් වල්න කියන්නේ අපිට එනවා අංශක පහකුත් කලා 29 30ක් වගේ ගත ඒක උන
ඇල්පා ගේන අංචි උපහයි කලාතියක් කොලු ඔන්න වගේ ගැක් කියන ඒක ඇන වෙලාද අපි තොට පිහිටීම ඔය ප්‍රවේගී කියල කිවොත් ආරම්භ සිට තත්පර පහකට පසු තිරසට අංශක පහයි කලාතියක් කෝණයක් සහිතව 144 එම්එච් ට්‍රෙන්ඩ් ප්‍රයෝගින් ගමන් ගන්න. එතකොට පිහිටීම කියල කිවොත් ආරම්භක ලක්ෂ්‍යයේ සිට 175 මීට උසින් හා 519.6 දුරින් පිහිටයි. ඔන්න වගේ වාක්‍ය ලියන්න පුළුවන් අපිට. තවත් ප්‍රශ්නයක් අහන්න මට මතක විදිහට. ඔව්. පොළොමට මේ පිට මීට 100ක් ඉහළින් අංශව පහළට ගමන් ගන්නා විට පහළට කලිත කාලයේ සොයන්න කියනවා. එහෙනම් ඔන්න හිමාංශු ගිහිල්ලා පල්ලයට ගමන් ගන්න අවස්ථාවක් කියන්නේ මීට 100ක්. මෙලේ කාලය අපි ගහන්නේ. අපිට මේ 100 උසින් තවත් කාලයක් තියෙනවා. ඒක අඩු කාලයක්. ඒක නේ අපි ගන්න වැඩි කාලේ මේ තීදී උඩට යන අවස්ථාවේ පහළ කාලය කියලා දෙකක් තියෙනවා. ඒත් අපි අහන්නේ පොළ මට්ටමේ සිට මීට 100ක් ඉහළින් අංශ පහළට ගමන් කරන එක කාලය. ඒතකොට වැඩි චලිත කාලය හොයලා ඒක වැඩි කාලය හොයනවා. අපි ඉහළ ස්ථිර ස්ථාපනයේ තමයි තියෙන්නේ. එන S සමාන UT ධන භාගයයි AT වර්ගලා. S කියන්නේ උඩට ගමන් කළ දුර මීට 100යි. U කියන්නේ ආරම්භ වේගය මතකයේ සිට ස්පීඩ් වේගය 60යි. කාලය තමයි හොයන්නේ ධන භාගයයි ඒ කියන්නේ 10යි t වර්ගය. දැන් මොකද කරන්නේ මේ 5 t වර්ගය මෙහෙට ගත්තම ධන 5 t වර්ගය ඍණ 60 t ධන 100 සමානයි බිංදුව. අපි පහෙන් බෙදලිමු t වර්ගය ඍණ 12 t ධන 20 සමානයි බිංදුව. 20 සාධක තියෙද 1 12ක් වෙන්නේ. ඔව් 10 2යි. එහෙනම් අපිට ඊතේ t ඍණ 2 t ඍණ 10 කියලා. t ඍණ 10 සමාන බිදු උතුර කාලයේ තත්පර දෙක හෝ t සමානයි 10 එනවා. අපි දන්නවා පහළට නිසා කාලයේ මේක තමයි උත්තරේ. එහෙනම් t සමානයි තත්පර 10 තමයි පල්ලෙහාට පෙමිනීම වෙන්නේ. එහෙනම් තත්පර 10 තමයි මේ පිටිව පිටන්නේ. තත්පර දෙකේ උඩට යන එක. උඩට යවන එක විතර පහළ කියලා පැහැදිලිවම කියනවා. එහෙනම් උත්තර අංක පහට උත්තරේ වෙන්නේ. ඔය උත්තරේ තත්පර 10. එච්චරයි ප්‍රශ්නේ. ඕනේ? ඔව් එච්චරයි තියෙන්නේ.